FM දෙරණ අසපුව ධර්මය තුළින් ජීවිතය දකින්න. පින්බර වාසනාවන්ත දිනයක් වේවා. වෙසක් සතිය පුරාම අපි ආගමික වතාවත්වල නියලුණා. එවගේම මුළු රටකට දන් දෙන ජාතියක් අපි. එවගේම දන්සල්, එවගේම අනේක විද වූ පින්කම් රැසක් ඔබ සිද්ධ කරන්නට, එවගේම පුළු පුළුවන් විදිහට ඔබ සංවිධානය කළ මේ වෙසක් සතිය නිමිත්තෙන් සිදු කළ සෑම පින්කමකටම අපි ගෞරවාන්විත ස්තුතිය පුද කරනවා. අපි අනාගත පරපුරට මේවා දකින්න, අහන්න ඉඩ සැලැස්වීම ඔබ ඒ යුතුකමක් විදිහට තමයි ඒවා සිද්ධ කළේ. එනිසා මේවැනි පින්කම් ඉදිරියටත් තව තව වැඩි වේවා. ඒවා සංවිධානය කළ ඇත්තන්ට ශක්තිය ධෛර්ය ලැබේවා. පින අයිති ඔවුන්ට. එනිසා අපි මේ පිළිබඳවත් අසපුව ධර්ම සාකච්ඡාව ආරම්භයේදීම සිහිපත් කරලා අපි අද සූදානම් කොළඹ මැදිරියේ ඉඳන් අසපුව ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න. FM දෙරණ ප්‍රධාන මැදිරි සංකීර්ණ වැඩමවා වදාළ මාළඹේ අරංගල කහන්තොට පාරේ ශ්‍රී ශෛලාරාමාධිපති ශ්‍රී ලංකා බෞද්ධාපාලි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය රාජකීය පණ්ඩිත සද්ධර්ම වාගීශවර පූජ්‍යපාද ඇත්කඳුරේ සුමන සාරනායක ස්වාමීන් වහන්සේව මා ඉතාමත් ගෞරවපූර්වකව පිළිගන්නවා. අද මේ සතිය පුරාම ඇහුණු වචනයක් අසපුව ධර්ම සාකච්ඡාවේ ප්‍රවිෂ්ටයට අරගන්න කැමතියි. වැඩිපුර ඔබට ඇහෙන්න ඇති මේ සතිය පුරාම සම්බුදු සසුන. මේ සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා මෙවැනි කතාවක්, කතිකාවන් ඔබට ඇහෙන්නට ඇති. ඇත්තටම සසුන කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් මේ සසුන කියන වචනය තුළ කොයිතරම් අර්ථයක් ගැඹුලා තියෙනවද? මං හිතන්නේ අපි බෞද්ධයන් විදිහට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡාවන් ශ්‍රවණය කරලා තියෙනවා. මේ සසුන කියන්නේ මොකක්ද කියලා අපෙන් ඇහුවොත් තව කෙනෙක් බෞද්ධෙක් විදිහට අපි කොහොමද එය පැහැදිලි කරලා දෙන්නේ? ඔබටත් දැන් ප්‍රශ්නයක් නැගෙනවා ඇති. ඒ ප්‍රශ්නෙට නිවැරදිම පිළිතුර එකතු කරන්න සූදානම් පූජ්‍යපාද රාජකීය පණ්ඩිත ඇත්කඳුරේ සුමන සාරනායක ස්වාමීන් වහන්සේ. අවසරය අපේ හැමදෙනා අපට සවන් දෙන සෑම දෙනාටම සම්මා සම්බුදු සරණයි. ගයන් මහත්මයා, අසපුව ධර්ම සාකච්ඡාව අද ආරම්භ කරමින් මේ අප වෙත යොමු කරන ගැටලුව, සසුන කියන්නේ කුමක්ද, එහි ඇති අසිරිය කුමක්ද, වටිනාකම කුමක්ද, එහි ස්වરૂපේ කවරාකාරද කියලා මේ අහන කාරණය මා හිතන්නේ මේ වෙසක් කාලයත් එක්ක හරීම අර්ථාන්විත කාරණයක් කියලා, වඩා සුදුසු කතා කරන්නට කාලෝචිත කාරණයක් කියලා අපි කල්පනා කරනවා. ගයන් මහත්තයෝ, ඇත්තටම සම්බුද්ධ ශාසනයට ප්‍රධාන වශයෙන්ම පදනම් වෙන විශේෂ වචනයක් තමයි මේ මනස, සිත. සිත හැදීම, සිත පාලනය කිරීම, සිත බලගැන්වීම, ආසේවිත, භාවිත, බහුලීකත, යානිකත, වත්තුකත, අනුට්ටිත, පරිචිත, සුසමාරද්ධ. මේ විදිහට තථාගතයන් වහන්සේගේ වචන තුළ, දේශනා තුළ මේ සිත බලගන්වමින් මේ සසුනේ ගමන් කළ යුතු ආකාරය ගැන අපූර්වට දේශනා සටහන් වෙලා තියෙනවා. ඒ අතරත සරල පැහැදිලි කිරීමක් අපට මතක් වෙනවා. සුවිනීතෝ යථා සූතෝ රතං නයති සත්පතං, සුවිනීතං තථා චිත්තං නරං නයති සත්පතං. ගන් මහත්මයා, ලස්සනට පුහුණු වෙච්චරිය දුරේ වාහන පදවනකොට මහපාරේ හොඳ පුහුණුවක් තියෙන්න ඕන. එහෙම පුහුණුවක් තියෙන කෙනාට වාහන දහහක් ලක්ෂයක් එක ගොඩේ තිබුණත් තමන්ගේ හතරැස්සලි වාහනේ රවුම් කරගන්නේ නැතිව ඒ වාහනේ අපූර්වට හරි තැනට අරගෙන යන දක්ෂයි. හැබැයි පුහුණුවක් ලදරිය දුරාටයි ඒක එහෙම කරන්න පුළුවන්. අන්න ඒ වගේ බුදුහාඳුරෝ පෙන්නනවා, හොඳට පුහුණු වෙච්ච රියදුරෙකුට තාම නිවැරදිව හරි තැනට රතේ අරගෙන යන්න පුළුවන් වගේ. පුහුණු කළ සිතක්, වඩපු සිතක්, බලගන්නපු සිතක්, මේ ධර්මයේ හරය හොඳට, ඒ ධර්ම රසය සමීප කළ සිතකට පුළුවන් සුවිනීතං යථාචිත්තං නරන්න යති සත්පතං. නරං කියන මිනිස්යාව
හරි තැනට අරගෙන යන්නේ හරි විදිහට පුහුණු කළ සිතමයි. මෙන්න මේ නිසා අපි ගෙවල් දොරවල් හදනවා. ඒක ඇත්ත. වෙසක් කාලේ ගත්තත් පන්සවල වුණත් ගොඩක් පිළිම වන්දනාව කරන්න පුළුවන්, නරක නැහැ. ගොඩනැගිලි හදන්න පුළුවන්. මහල් 3-4 නැත්තම් සත් මහල් මහා විහාර මන්දිර හැදෙන්න පුළුවන්. ඒ ඔක්කොම හොඳයි. හැබැයි ඔක්කොම හොඳ වෙන්නේ මෙන්න මේ ගාථාව කියා දෙන තැනට ආවොත් පමණයි. හොඳට පුහුණු වෙච්ච රියදුරාට පමණයි රතය බාධක විරහිතව හරිතැනට අරන් යන්න පුළුවන්. ආන්නේ වගේ පුහුණු වෙච්ච සිතක් තියෙන, හදපු සිතක් තියෙන කෙනාට පමණයි ඇත්තටම අපේ ගමන හරිතැනට සේන්දු කරන්න පුළුවන්, නිවෙන සැනහෙන තැනකට. එහෙම ගත්තොත් මෙන්න මේ ශාසනය කියන ඔබතුමා අහපු කාරණයත් එක්ක අපි කැමති සූත්‍රානුසාරයෙන් යම් කාරණක් විස්තර කරන්න. සසුන ඇත්තටම මේ ශාසනය ගයන් මහත්ව ආකාර තුනකට බෙදෙනවා. ඒකට අපි කියනවා ත්‍රිවිධ ශාසනය. මොනවද ඒ? පරියත්ති ශාසනය, පටිපත්ති ශාසනය, පටිවේද ශාසනය. පරියත්ති කියලා කියන්නේ තථාගතයන් වහන්සේ 45 වසක් මුල්ලෙහි දේශනා කොට වදාළ මේ සුත්ත විනය අභිධම්ම. තෙවලා දහම කිව්වේ ඒකයි. ඒක පැහැදිලිකට කියනවා අපි පරියත්ති ශාසනය. පටිපත්ති ශාසනය කියන්නේ ඒ තෙවලා දහම කියවලා හදාරලා ඒවා ජීවිතයට ආබද්ධ කරගෙන මෙන්න මේ ලස්සන හොඳට රියදුරේ ගමන යන වගේ පුහුණු වෙච්ච මේ සිත හරිතැනකට අරන් යන්න කරන ව්‍යවෘත භාවය, උත්සාහය. එක පටිපත්. තුන පටිවේද ශාසනය. අර පරියත්තේ කියවල පටිපත්තියෙන් බලවත් වෙලා පටිවේද මෙන්න ලැබෙනවා ධ්‍යාන. මෙන්න සිත සමාධිගත වෙනවා. ගින්නක් වගේ ඇවිලෙන ගිනි ගන්න ලැව් ගින්නක් වගේ ඌ සිත මෙන්න ශාන්ත වෙන්න පටන් ගන්නවා. මෙන්න සංසිඳෙන්න පටන් ගන්නවා. මහා අසිරියක් මතු වෙනවා. එතන තමයි මගඵල හටගන්නේ, නිවෙන තැනට ගෙනියන්නේ. එතකොට මේ මගඵල ප්‍රත්‍යාත්ම වේදනීය කර ගැනීම, කියන්නේ Tamanට දැනෙන මට්ටමට මේ පුංචි සිත මහා අසිරිමත් භාවයකට ගෙනීම තුළ ඇතිවෙන මෙන්න මේ ක්‍රියාවලිය අපි ඉන්නවා නම් අපි ඉන්නේ පටිවේද අවබෝධය. ධර්මය අවබෝධ වෙනවා කියන්නේ එච්චරයි. ඒක තමයි වටින්නේ. මේ අවබෝධයට යන්න ඇත්තටම ලස්සන සූත්‍රයකින් අපිට පුළුවන් කරුණු ටිකක් වෙලාවේ හැටියට පැහැදිලි කරන්න. ගයන් මහත්වෝ දවසක් පහාරාද කියලා අසුරයෙකුට ඇහෙනවා, ආරංචි වෙනවා බුදුහාමුදුරුවෝ නලේරු කියන රුක්ෂමූලෙට වැඩලා, මේ ගමට වැඩලා, එහෙමයි මේ කිට්ටුවට වැඩම කරලා. එයාටත් පෙර පිනකට හරි මුහුද අරක්ගත්ත මේ අසුරයා බුදුරජාණන් වහන්සේ පිරිසත් එක්කම හමු වෙන්න ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ වන්දනමාන කළා. බුදුහාඳුර ඇහුවා, පහරාද පින්වත් පහරාද, ඇයි ඔයාට මේ පැත්තට එන්න හිතුනේ? අනේ බුද්ධ කියන වචනේ ඇහුණා, බුදුහාමුදුරුව කියන වචනේ අහපු ගමන් මේ සිතට මම අසුරෙක් වුණත් පින්වත් බුදුරජාණන් වහන්සේ පුදුමාකාර සැනසිල්ලක් දැනෙන්න ගත්තා. ඒ නිසා සියලු කටයුතු පැත්තකට දාලා මුහුද අරගෙන හිටියත් ඔබ වහන්සේ දැක බලා ගන්න, ඒ ලස්සන බුදුහඬ අහන්න, ඒ බුදුමන පද අහන්න ආසාවෙන් ආවා කියලා මේ අසුරය කීවා. බුදුරජාණන් වහන්සේ එක්ක දිගට බණ කිව්වේ නැහැ. උන්වහන්සේ ප්‍රශ්නයක් ඇහුවා අසුරයාගෙන්, පහරාද ඔය අය ඇයි ඔය මුහුද අරගෙන ඉන්නේ, හේතු මොනවද කියලා. ඒ වෙලාවේ අසුරයා කරුණු ගණනාවක් මේ ලස්සනට පැහැදිලි කළා. පළවෙනි එක තමයි පින්වත් බුදුරජාණන් වහන්සේ අපි මේ මුහුදට කැමති අනුපුබ්බ නින්නෝ අනුපුබ්බ පෝනෝ. පින්වත් බුදුරජාණන් වහන්සේ මේ මුහුද එකපාරට ගැඹුරට යන්නේ නැහැ. බයයි තමයි, ගැඹුරුයි තමයි. ටික 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 තමයි ගැඹුරට යන්නේ. පුංචි දරුවෙකුට නම් මේකට බැහැලා වෙරළේ නටන්න පුළුවන්. ඒ නිසා අපි මුහුදට කැමති. දෙවනි කාරණේ වේල නාතිවත්තති. කවදාවත් මේ මුහුද සාමාන්‍ය තත්වයේදී, අසාමාන්‍ය තත්වයේදී නෙමෙයි, සාමාන්‍ය තත්වයේදී රැලි පිට රැලියාවත් කවදාවත් වෙරළ කඩාගෙන ඉතින් එහාට යන්නේ නැහැ. ඔන්න මුහුදේ තියෙන තම අසිරිමත් බව.
තුන්වෙනි කාරණය කිව්වන්න මතේන කුණප්පේන සංවතති. කවදාවත් මහමුහුද පින්වත් බුදුරජාණන් වහන්ස අසිරිමත් වෙනවා මේකේ මලමිනී තියාගන්නේ. මල කුණු තියාගන්නේ. ඇතුළට අරගෙන යනව රෙල්ලෙන් මැරුණොත් ආපහු ගෙනල්ල කොහෙන් හරි ගොඩ ගහනවා. මුහුද හරි පිරිසිදුයි. එනිසා අපි මුහුදට කැමති. හතරවෙනි කාරණේක ජහන්ති පුරිමානි නාම ගොත්තානි. මේ මුහුදේ තියෙන තවත් අසිරිමත් කාරණයක් බුදුහාමුදුරුවනි, සිව් දිසාවෙන් ගංගා, යමුනා, සරබු, අචිරවති විවිධ ගංගා ජලාස මේ මුහුදට ගලා බසිනවා. ඒ ගලාබැස්සට පුදුමයි කියන්නේ බුදුහාමුදුරුවනි, එකම ගංගාවක්වත් මම යමුනා ගඟ, මම අචිරවති ගඟ, මම සරබු කියලා ඒ තමන්ගේ පෞද්ගලික නාම වලින් හිටින්නේ නැහැ. ඔක්කොම එකම ලවණ රසයක්, එකම රසයෙන් තමයි ඉන්නේ කියලා ඒක හරිම අසිරිමත්. ඒ නිසා බුදුහානි අපි කැමති මුහුදට. ඌනත්තංවා පූර්ණත්තංවාන පඤ්ඤායති. බුදුහානි මේ මුහුදට මොනතරම් වැස්සත්, මොනතරම් ගංගා ගැලුවත් මේකේ අඩු බවක් පේන්නේ නැහැ, වැඩි බවක් පේන්නේ නැහැ. එනිසා මුහුදට අපි කැමති අසිරිමත්. මහා සමුද්දෝ ඒක රසෝතං ලෝණ රසෝ, අර කලින් කිව්වාගේ මුළු මුහුද කොහෙන් දිව ගාලා බැලුවත් එකම රසයි දැනෙන්නේ. රස පහ හයක් දෙකක් තුනක් ඇත්තේ නැහැ. අපි මුහුදට කැමති. බහු රතනතෝ අනේක රතනතෝ, පින්නත් බුදුරජාණන් වහන්සේ අසුරයෝ වෙච්ච අපිට මේ මුහුද අරගන්න අසිරිමත් වෙන තව කාරණයක් තියෙනවා. ඒ කියන්නේ මේකේ ලස්සන ලස්සන මාණික්‍ය තියෙනවා, මුතු මැණික් තියෙනවා. ඒ නිසා මුහුද වටිනවා. අපි මුහුදට කැමති. අන්තිම කාරණේ අසුරයා පැහැදිලි කරේ මහා භූතානං ආවාසෝ. පින්වත් බුදුරජාණන් වහන්සේ මේ මහා මුහුද ඉන්නවා ගොඩබිම කොහේවත් දකින්න බැරි අසහාය සත්වයෝ, මහා සත්වයෝ, පාට පාට සත්වයෝ, කිලෝමීටර ගණනාවක් දිග කඳන් ඇති සත්වයෝ. මෙන්න මේ නිසා බුදුහාඳුනි අපි කැමති කියලා ගයන් මහත්තයෝ කරුණු අටකින් බුදුරජාණන් වහන්සේට පහරාද අසුරයා පැහැදිලි කර අපි මුහුදරක් ගන්නේ කියලා. කියන්නේ අසුරයා මුහුදරක් ගන්න. ඒ ටිකහන් හිටපු බුදුහාඳුරු මතක් කරනවා, පින්වත් පහරාද ඔයා කියනවා මුහුද අරක් ගන්න ඔය කරුණු අට හරිම ලස්සනයි, මං අහන් හිටියා. හැබැයි මගේ බික්කු බික්කුණි උපාසක උපාසිකාව හිත හදාගෙන හිත නිවාගෙන මේ කටුකොහල් පැත්තකින් තියලා කෙලෙස් හරණය කරගෙන මේ අසිරිමත් සසුනේ ආශ්චර්යයටපත් වෙන්න කැමති අයත් ඔන්න ඕක නිසාමයි මේ සම්බුදු සසුනට කැමති ගන්නේ. පානාදක වේක වෙන්න බෑ බුදුහාමනේ. මේ මහා මුහුද තියෙන කාරණා, කියන්නේ සයුරේ කාරණා, සසුනේ කොහෙන්ද මේ කාරණා නම් මං කිව්ව මං කැමති ඔබ වහන්සේ ඔප්පු කරලා පෙන්නනවා නම් හරි සසුනේ ඔය මං කියපු කරුණට තියෙනවද. බුදුහාඳුරු කෙටියෙන් පැහැදිලි කරා. අපි ශ්‍රාවකයාගේ පැහැදිලි කිරීමට කෙටියෙන් දන්න. එතකොට සසුනේ තිනසිරිය හඳුනා ගන්න පුළුවන්. බුදුහාඳුරු මතක් කළා පළවෙනි කාරණේ ඔබ කිව්වා අනුපුබ්බ නින්නෝ අනුපුබ්බ පෝනෝ. මේ මහා මුහුද එකපාරට ගැඹුරු වෙන්නේ ක්‍රමයෙන් ගැඹුරට. ඔව් මේ සසුරත් එහෙමයි. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියපු ගමන් එතනින් පුළුවන් මේ නොගැඹුරු ලෙස ගැඹුරු සසුරට එන්න මුල පුරන්න. එතකොට පළවෙනි කාරණේ සමානයි. වේලන් නාතිවත්තති, මහා මුහුද වෙරළ ඉක්මව කඩාගෙන යන්නේ නැහැ කිව්වා. ඔව් සම්බුද්ධ ශාසනයේ මේ ඉන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා හරියට එන අය, නිකන් එහෙම මෙහෙම පොරවගෙන එන අය නෙමෙයි, හරියට එන අය. මේ සම්බුදු සසුනේ වෙරළ කියන්නේ මේ ශික්ෂා ටික. ඒවා කඩා බිඳගෙන යන්නේ නැහැ. එතකොට දෙවනි කාරණයක් මේ සමානයි මහා මුහුදට. ඒ කියන්නේ සයුරේ ලක්ෂණ වලට සසුන සමානයි. තුන්වෙනි කාරණේ න මතේන කුණ සංවසති. මහා මුහුද මලමිනී කුණු ජරාව රොඩු තියාගන්නේ නැහැ. සම්බුදු සසුනේත් එහෙමයි. ඉබේම සීලේ කඩාගෙන ගියා නම් ඉබේම යා හරියට තල් ගහක් දෙකට කඩලා දැම්මා වගේ කපලා දැම්මා, ආයේ පළවිල්ලක් නැහැ. ආයේ සසන හිමිකරු බව නැහැ. මලකුණක් ගොඩ ගහන්න වගේ ගොඩ ගහනවා. ජහන්ති පුරිමානි නාමගොත්තානි. පහරාද ඔබ කිව්වා සිව්මහා ගංගාව ගලා බැසලා නංගොත් ඔක්කොම අත්හැරලා එකම මහා මුහුදක් බවට පත් වෙනවා. ඇත්ත මේ සසුනට එන අය බ්‍රාහ්මණ වෙන්න පුළුවන්, ශාස්ත්‍රීය වෙන්න පුළුවන්, වෛශ්‍ය වෙන්න පුළුවන්, ශූද්‍ර වෙන්න පුළුවන්. මොන්න මේ කුල හතරෙන් මෙවිදිලා
එහෙම පෙනීන්න එක්කම බුද්ධ පුත්‍රයෝ අනුගාමික පිරිසක් බවට පත්වන තුර ඒ කාරණය සමානයි. උනත්තංවා පූර්ණත්තංවාන පඤ්ඤායිති ඔබ කිව්වා ඇත්තට මහා මුහුදට කොච්චර වෙහි වැස්සත් ධාරානිපාත වෙහි වැස්සත් ගංගා ගැලුවත් අඩු වැඩි වෙන්නේ නැහැ කියලා. මේ සසුනෙත් එහෙමයි, කොච්චර ආවත් මේකට ගැටලුවක් නැහැ, ඉඩකඩ තියෙනවා. ඒ කාරණෙනු සමානයි. මහා සමුද්දෝ ඒක රසෝ තන් ලෝණ රසෝ, මුහුදේ තියෙන එකම රසයයි කිව්වා. ඇත්ත මේ අසිරිමත් සම්බුද්ධ ශාසනයේ තියෙන එකම රසයයි, ඒ තමයි නිවන් රස. නිවන් රස මහා මුහුද ලුණු රසයි, සයුර නිවන් රසයි. බහුරතනතු අනේක රතනතු ගොඩාක් මුතු මැණික් වටිනා දේවල් මහා මුහුදේ තීර නිසා සිත්තලවනවා ඒක. ඔව් මේ සසුනිත් එහෙම තියෙනවා. බලන්න ධ්‍යාන තියෙනවා, සමාධි තියෙනවා, ප්‍රථම ධ්‍යාන, ද්විතිය ධ්‍යාන, තතිය ධ්‍යාන, සෝතාපට්ටි, ඒ වගේම සකදාගාමි, අනාගාමි, අරිහත් කියන මේ මහා මාණික්ක ඔක්කොම තියෙනවා. ඒ නිසා මේකත් රත්තරම් පිරුණු ආකාරය. මහා භූතානං අහවාසෝ මහා සත්වයන් එක. ඔව් මේකෙත් ඉන්නවා මගපලලාදී උත්තමියෝ, ඒ මහා සත්වයෝ තමයි. ඒ නිසා ඕනම කෙනෙකුට පුංචි තැනකින් ආරම්භ කරලා නිවි සැනසෙන්න, මගඵල ලබන්න, සසර බර බිමින් තබා සැනහෙන්න, සීතී භූත වෙන්න, මේ සසර ඒ වගේ දුක් නැති කරන්න, මේ සයුර වගේ වූ සසුන ඉතාම වටිනා තැන. එනිසා මා හිතනවා සසුනේ අසිරිය වටහා ගන්න මේ පහරා දසුරයා සහ බුදුහාමුදුරු අතර සිදුවෙන මේ අසිරිම සාකච්ඡාව මෙවන් කාලයක අපේ සිතට ගැනීම හරිම වටිනවා. ඒ සසුනේ අසිරිය හඳුනාගෙන මේ අසිරිමත් වෙසක් කාලේ අපේ චින්තාවන් නිවැරදි කරගෙන හරි තැනට එන්නට මේ සූත්‍ර දේශනාවත් උපයෝගී කරගත්තොත් එක ගොඩක් වටිනවා කියලා ගැන් මහත්තයෝ මේ වගේ වටිනා කාලයක කියන්න කැමති. එපෑම්තුරුනේ FM දෙරණ ඔබ ශ්‍රවණය කරමින් ඉන්න විට ඔබට දැනෙනවා ඇති උන්වහන්සේ සැලසුමක් ඇතුව පණිවිඩයක්, ධර්ම දේශනාවක්, ධර්ම සාකච්ඡාමේ වැඩසටහනකදී ඒ සමාජගත කරනකොට දාර්ශනිකව තාර්කිකව හිතන අපේ දුවල පුතාලට තරුණ පරපුරට තේරෙන විදිහටත්, ඒ වගේම වැඩිහිටි උදවිය විදිහට අපේ අම්මලා තාත්තලාට ඒ මනසේ ධාරණය වන ආකාරයටත් පහදා දෙනවා. දැන් ඔබට පුළුවන් සසුන කියන්නේ මොකක්ද? මෙන්න මේ ප්‍රශ්නේ නැවත කෙදින හෝ දිනක ඔබෙන් කවුරු හරි විමසූ විට බොහොම පුළුල් ගැඹුරු අර්ථයක් ඔබට විග්‍රහ කරලා දෙන්න පුළුවන්. මේ වගේ අපි දෛනික ජීවිතයේ දන්න කරුණු කාරණා අතරේ නොදන්න කරුණු කාරණා කොයිතරම් තියෙනවද? එහෙම ගත්තහම සම්බුදු දහම තුල අපිට ඇහෙන වචනවල තේරුම් හොයන්න අපි පටන් ගත්තොත් කොයිතරම් දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන්ද කියන කාරණාවට හොඳම සාක්ෂිය තමයි මීට මිනිත්තු 10කට 15කට ඉහතදී අපි සසුන කියන්නේ මොකක්ද කියලා රාජකීය පණ්ඩිත පූජපාද ඇත්කඳුරේ සුමනසාරනායක ස්වාමින් වහන්සේගෙන් විමසූ විට උන්වහන්සේ ලබා දුන පිළිතුර ප්‍රමාණවත් අපි හැම දිනාටම තේරුම් ගන්න. අපි හැමෝම ඊළඟ ප්‍රශ්නය ප්‍රායෝගික පැතිකඩකට එන්න කියලා හිතුණා. දැන් වෙනස් ප්‍රශ්නයක්. ඒ තමයි අපි හැමෝමනේ ගොඩ දිනෙක ගොඩක් දේවල් අත් විඳලා තමයි මේ වගේ ප්‍රයෝජන තියෙනවද නැද්ද? සමහර දේවල් අපි හිතමු දැම්මක් හරිද ඔබ ඉඩමක් ගන්නව නම් ඔබ ඉඩම මිලදී අරගෙන තමයි මේ වගේ තියෙන දෝෂයන් පිළිබඳ සාකච්ඡා කරන්න පටන් ගන්න පස්සේ. ඒ නිසා මට හිතුණා දැන් ප්‍රායෝගික වෙනස් පැතිකඩකට යන්න ඔබ නිවසක් ඉඩමක් නැත්තම් කුලියට නවාතැනක් හොයන විට ගොඩාක් දිනෙක තියෙනවා මේ වගේ දෝෂ තියෙනවා නම් අපි කලින් කොහොමද හඳුනාගන්නේ? එම නැත්තං ඒවා පෞල් ප්‍රශ්නයක් බවට ඇති වෙන්න පටන් ගන්නවා. එය පෞල තුලට ආපුහම මානසික වදයක් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඔබ නිවසක් මිලදී ගන්නකොට ඉඩමක් වෙන්න පුළුවන්, එම නැත්තම් කුලියට නවාතැනක් මිලදී ගන්න විට ඔබ බලන්න ඕන දේවල් මොනවද? එහෙම දේවල් මේ ජන සමාජය අපිට ඇහෙන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා එවැනි කෙනෙක් මේ වෙලාවේ දෙරණ රේඩියෝ වහගෙන ඉන්නව නම් අපි හැමදෙරෝ මොන වගේ පැතිකඩකින්ද විග්‍රහ කරලා දෙන්නේ මේ කාරණාව? මා හිතනවා එක ඉතා ප්‍රායෝගික කාරණයක්. කලින් අපි ගැඹුරු සූත්‍ර දේශනාවකින් සසුන කියන්නේ කුමක්ද, එහි අසිරිය කවරාකාරද, ඒ සසුන අපේ භාවිතයට අරගෙන අපි නිවෙන්නේ සැනහෙන්නේ කොහොමද කියලා අපි කතා කරා. එහෙමයි. දැන් ඇත්තටම මේ එදිනදා ජීවිතයේ සම්බන්ධ ප්‍රශ්නයක් තමයි. ගෙදරක ඇත්තට ඇතිවෙන විවිධ
පරිවර්තනයන් තියෙනවා. නිවසකට අපි හරි කැමති, කුරුල්ලෙක් කිරිල්ලියක් ගත්තත් මේ කූඩුවක් හදාගෙන ලස්සට ලස්සනට මේ ඕනෑම කුණාටුවකට ඔරොත්තු දෙන්න විදිහට තමන් තමන්ට කියලා තැනක් හදාගන්නවනි. එක අපි කාගෙත් මූලික අවශ්‍යතාවලින් එකක්. ස්වාමීන් වහන්සේලාට දේශනා කළ තියෙනවා චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය. එතකොට මෙතන සේනාසන කියලා කිව්වේ ඇත්තටම මේ ඕනම කෙනෙකුට ඉන්න හිටින්න තැන, හිසට සෙවනක්. හිසට සෙවනක් නිවිහන හිල්ලේ ඉන්න සමහර අය ඉතින් මහා හීනයක් තමන්ට කියලා තැනක් හදාගන්න එක. සමහර අය ගයන් මහත්තයෝ මුල් ගල තියෙනවා, මැරෙනකොටත් සමහර බිත්තියක් නැග්වලා නැහැ. එහෙමයි. තව සමහර අය මහා ලොකුවට මහා මන්දිරයකට සලසුම දැම්මට මැරෙනකොට පෙට්ටිය තියාගන්න තැනක් නැහැ. ඉතින් මේක තමයි ජීවිතයක තියෙන ඛේදවාචකය. ඒ එහෙම කෙනෙකුට හරියන්න සමහර අය ගයක් හදන්න මාස 6 යන්නේ. එහෙමයි. පදිංචි වෙලත් ඉවලා. තව සමහර අය ලොකු ලොකු අයගේ මැප් හදාගෙන ලොකුවට ණය අරගෙන මහා බෙන්ගලෝ සදන්න ගිහිල්ලා කාමරයක් අත් හදලා නැහැ අන්තිමේ. ඉතින් කෙනෙකුට මේ තමන්ගේ වාසය, වාස්තුව, වාසය කරන්නට කියන වාස්තු කියලා, මේ වාස්තුව හරියන්නත්, හරියට අපූරුවට ගැලපෙන්නත් තව කෙනෙකුට එතන මහා දුක්ඛදායක කටුක එපාවෙච්ච ජීවිතයම එපාවෙච්ච තැනක් බවට පත් වෙන්නත් හේතු කුමක්ද? එතකොට මෙහිම බැලුවහම අපට ඇහැට නොපෙනෙන දේවල් මේ විශ්වයේ තියෙන්න පුළුවන්. මගේ පර්යේෂණවල මම අත්දැකලා තියෙනවා අවුරුදු 25-30 මුල් ගලම විතර එතනින් එහාට බිත්තියක් නැංවලා නැහැ. එක්කෝ ෆවුන්ඩේෂන් එක විතරයි. ඒතෙන් සොයා බැලුවම ගයන් මහත්තයාතුමා අහන ප්‍රශ්නෙට ලොකු උත්තර ගොඩක් තියෙනවා. සමහර තැන්වල ඇත්තටම මැරිච්ච අය ඒ භූමි වලින් ගිහිල්ලා නැහැ. අපට විකුණලා තියෙන මැරිච්ච අයත් එක්කමයි. එතකොට ඒ භූමි වල සාර්ථක වෙන්න ලේසි නැහැ. අඳුරු අයගේ හැසිරීම, අඳුරු අයගේ නිවාස වාසස්ථාන බවට පත් වුණාට පස්සේ ඒ තැන් යාදින්නේ නැහැ. එවැනි තැන් අඳුරගන්න පුළුවන් තවත් හොඳ ලක්ෂණයක් තියෙනවා. මේ තැන් කොච්චර එළිය කළත් ඒ තැන් එළිය වෙන්නේ නැහැ. යාදෙන්නේ නැති ගතියක් තියෙනවා. ඒ වගේම දරුවන්ගේ කටයුතු වෙන්න පුළුවන්, ගෙදර අයගේ කටයුතු වෙන්න පුළුවන්. අර කර කර හිටපු තාලේ වෙනස් වෙලා මේ අලුත් තැනට ආවට පස්සේ ඒවා ආකූල වෙන්න පටන් ගන්නවා. එක තවත් ලක්ෂණය. ඊළඟට ගෙදර ඉන්න අය ගැන මහත්තු කලින් බොහොම හොඳට හිටියා. බොහොම හිතවත්ව ආදරයෙන් සෙනෙහසින් බැඳිලා හිටියා. දැන් නෝනට මහත්ය පෙන්වන්න බෑ, මහත්යට නෝන පෙන්වන්න බෑ, දරුවන්ට අම්මලා තාත්තලා පෙන්වන්න බෑ. අන්න එහෙම සිද්ධි එකපාරට සිදු වෙනවා නම් එකපාරක් නෙමෙයි නැවත නැවත අපට ආපස්සට හැරිලා බලන්න වෙනවා. අඳුරු දෝෂයක් හරි මෙතන ගැටලුවක් ලෙස පිහිටලාද කියලා. සමහර ගෙවල් වල කොච්චර පිරිසුදු කරන් නයි කූබිනවා, තෙල් කූබිනවා, එක පෙලට එනවා, නවත්තන්න බෑ. කොහින් ආවද කියලා සොයා ගන්නත් බෑ. මේ මේකත් අඳුරු දෝෂයක ඇතම් පෙරනිමිත්තක් හැටියට සොයා ගන්න පුළුවන්. ඒ වගේම ගෙදර අය එකපාරට ඔක්කොම හොඳට ඉහෙන් බහින රෝගයක් නැතුව හිටපු අය එකපාරට ලෙඩ වෙන්න පටන් ගන්නවා. එක්කෙනෙක් සුව වෙලා එනකොට තව එක්කෙනෙක් ලෙඩ වෙනවා. මේක එක්ක පිට එක විදිහට මේ වගේ රෝගී වෙනවා නම් සමහර රෝග සොයාගන්නත් බැරුව යනවා, බෙහෙත් අල්ලන්නේ නැතුව යනවා. අන්න එතකොට ඒ ගෙදර ඇතැම් විට නොපෙනෙන බලවේගයක ගැටලුවක් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ වගේම කොච්චර පිරිසිදු කළත් මේ ගෙදර අපිරිසිදු වෙනවා, මහා දුර්ගන්ධයක් එන්න පටන් ගන්නවා. අන්න එවැනි තැනුත් එතකොට අපට අඳුරු දෝෂයක හොල්මනක්, කරදරයක්, බාධකයක් හැටියට හිතන්න තියෙනවා. තව සමහර තැන්වල මැරුණු අය පූර්ණ කයින් පෙනීන්නේ නැහැ. කවන්ද රූප, ඔළුව පේනකොට කඳ නැහැ, කඳ පේනකොට ඔළුව නැහැ. වරින් වර හොල්මන් කරන්න පටන් ගන්නවා. මේ ගෙදර පෙනීන පටන් ගන්නවා. මොනවදෝ කියන්න හදනවා. ඒ සම්මහර වෙලාවට භයානක හීන හැටියටත් ඇවිදිලා සිහිනෙන් පවා සංඥා දෙන අවස්ථා අපි දැකලා තිනවා. ඒ විතරනේ ගයන් මහත්තයෝ, හීනෙන් කියන දේවල් හැබැයි ලෝකේ සිදු වෙන පටන් ගන්නවා. එතකොට එවැනි තැන් මනුස්ස වාසයට එච්චර සුදුසු නැහැ, දෝෂහරණේ කරගන්න ඕන. සමහර ගෙවල් වල තියෙන බඩු බහණ්ඩ හෙලවෙන්න පටන් ගන්නවා. හට්ටි මුට්ටි ඉබේම බිම වැටිලා බිඳෙන්න පටන් ගන්නවා.
ඒ වගේම ලිපේ තියපු බත් එකේ වැලි හැපෙන්න පටන් ගන්නවා, භාණ්ඩ චලනය වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ වගේ සිද්ධිත් අඳුරු දෝෂ තියෙන තැන්වල ලක්ෂණ හැටියට කියන්න කැමති. ඒ වගේම ආහාර පාන අජීර්ණ වෙන්න පටන් ගන්නවා, බඩරි දෙන්න පටන් ගන්නවා, ලෙඩ හැදෙන්න පටන් ගන්නවා, දිරවන්නේ නැතුව යනවා. මේ වගේ කරුණු කාරණාත් එක්ක ලොකු ගැටලුවක්. මේ ඊයේ පෙරේදා ගයන් මහත්තයෝ දායක පවුලක් ඒත්තාව අපිව හමු වෙන්න. ඒවිල් ඒ අය කිව්වේ බෙහන තට්ටු තුනේ නිවස බොහොම ලස්සනට මෙච්චර කලක් හිටියා. හැබැයි අපේ ආච්චි අම්මා මේ මාස 3කට කලින් මිය ගියා. ආච්චි අම්මා මිය ගියා. අපේ හාමුදුරුවෝ එක්ක පාරට නෝනා ලෙඩ වෙන්න පටන් ගත්තා. අපිට හිතා ගන්න බෑ. පොඩි ලෙඩක් ආව, ඇඟට උණ ගතියක් ආව, ඊට පස්සේ රෝහලට අරන් ගියා. ගහක් ගලක් වගේ හිටිය සද්දන්ත මේ නෝනා. පස්සේ උණ හොඳ වුණනකොටම තව ප්‍රශ්නයක් කියනවා, පපුව රිදෙනවා. පපුව චෙක් කරලා බලනකොට කියනවා පපුවෙන් කෑල්ලක් වහාම වම් පැත්තෙන් කපලා අයින් කරන්න ඕන. මේ මෙතන ලොකු පිළිකාවක්. පිළිකාවක නමක්වත් වචනයක්වත් කතා කරපු නැති ගෙදර එක්ක පාරට කොහොම හරි මේ පිළිකාවක් අහදිසිය කපල ඇඟේ පැත්ත, ඉතින් කාන්තාවගේ ශරීරයේ පැත්තක් කපල අයින් කරාම තීර ලස්සන නැතුව යනවා. ඉතින් එහෙම කරන්න වුණා. ඒක කරා කියමුකු. ඊට පස්සේ ඒ තුවාලය හොඳම විශේෂඥ වෛද්‍යවරයෙක් තමයි ඒක කළේ. තුවාලය හොඳ වෙන්නේ දියර ගලන අතන කුණු වෙන්න පටන් ගන්නවා පපුව. තාමම මේ කතා කරන වෙලාවේදීත් ඒක සුව නැහැ. සොයලා බැලින්නම් මෙන්න මේ ඇඟෙම්ම කෙනෙක් කතා කරනවා. මැරුණු ආච්චි මොන හේතුවක් නිසාද දන්නේ. අර ගෙදර ලස්සන ශ්‍රියා කාන්තාවක් එකේ හිටපු අර තරුණියගේ නැත්තම් කාන්තාවගේ ඇඟේ ඉන්නවා. එයා කියනවා මම තුවාලේ ඉඳගෙන තුවාලේ ආහාරයට ගන්න තුවාලේ හොඳ වෙන්නේ නැහැ කියලා. කෑ ගහලා මොර දීලා කියනවා. ඉතින් මේ වගේ ස්වභාවයන් වල පේනවා ඇත්තටම අඳුරු බලවේග සමහර තැන්වල ඉඳලා අපට කරදර කරන්න පුළුවන්. කෙනෙක් අහන්න පුළුවන් ඔය තරමටම අඳුරු බලවේග කරදර කරන්නේ ඇයි? බුදු වදනට අනුව අපිට වචන කීපයක් තියෙනතර කියන්න. අපි කාට වුණත් පණ පිටින් ඉන්න අය අපි මෙතනින් මිදෙන්න ඕන. උපාය, උපාදාන, අභිනිවේස, විනිබන්ධ. උපාය කියන්නේ පළවෙනි කාරණේ අරමුණකට එළඹෙනවා. ඒක අල්ල ගන්නවා. උපාදාන එළඹිලා නිකන් ඉන්නේ, තදින් අල්ලා ගැනීමටපත් වෙනවා. අභිනිවේස තදින් අල්ලාගත්තු ඊළඟ ප්‍රතිඵලය ගැන මහත්වෝ හිතේ අභිනිවේසය හොඳට ගැඹුරට බැස ගන්නවා. අභිනිවේස විනිබන්ධ කියන්නේ එහෙම බැසගෙන එතනම නතර වෙනවා. අන්න මේ කියන උපාය, උපාදාන, අභිනිවේස, විනිබන්ධ කියන මේ කරුණු හතරට අහු වුණොත් සසර ගොඩක් දිග ගැසෙනවා. අපේ හිත පල්ලෙහාට යනවා, අපේ සිත අඳුරට යනවා. ප්‍රතිඵලය යක්ෂ භූත ප්‍රේත ලෝකවලට ගිහිල්ලා අපිත් විපත්තියට, ගෙදර හිටපු තැනායත් විපත්තියට පත් වෙන නිසා. මේක නිසා ස්වરૂපයේ මේ වෙසක් කාලයේ ඇත්තටම අපේ සිත අඳුරට යන්න දෙන්නේ නැතුව උපාය, උපාදාන, විනිබන්ධ, අභිනිවේස, විනිබන්ධ කියන තැන්වලින් ඒ කරුණු දැනගෙන කඩා බිඳගෙන සිත කොහේවත් බැඳින්නේ නැති බන්ධන විරහිත තැනකට සරලව ගමන් කරවන්න පුළුවන් නම්, සිත පුහුණු කරන්න පුළුවන් නම් අපටත් හොඳයි, ඉන තැනටත් හොඳයි. මැරිලා ගිහිල්ලත් අපි සුවදායි තැනකට යන්න පුළුවන්. ඒ ගමන යන්නට එදිනෙදා ප්‍රශ්න දුරු කරගෙන අපි ආරාධනා කරනවා ඔබට ඒ උත්සාහය ගන්න කියලා. සහ අර වගේ කරදර බාධක තියෙන කෙනෙකුට මේව කියලා වැඩක් නැහැ. ඒ තැන් ඒ කරදර නැති කරගන්නේ කොහොමද? වහාම ඔබ පිරිත් පොතක්, පිරිවානා පොත් වහන්සේ ගෙදරක තියෙන්න ඕන. අනිවාර්යෙන් බෞද්ධ නිවසක තියෙනවා. බය නැතුව පිරිවානා පොත් වහන්සේ ගන්න. එතන රතන සූත්‍රයේ වේවා, කරණීය සූත්‍රයේ වේවා, දජග්ග පරිත්ත සූත්‍ර දේශනාම හරි අරගෙන උදේ හවස කියවන්න. අඳුරට බය වෙන්න එපා. යක්ෂ භූත ප්‍රේතයට බය වෙන්න එපා. බය නැතිව ඔබ පිරිත් කියන්න පටන් ගන්න. පිරිත් කියාගෙන යනකොට මන්දීප උපදේශ අනුව සමහර අය දුවගෙන ඇවිල්ලා කියනවා ප්‍රහණ පිරිත් කියන්න ගත්තට පස්සේ ඊට වඩා හරි කරදරයි, අපිට නිින්ද යනවා, රැයට නිදියන්න දෙන්නේ නැහැ, පිරිත් එපා කියලා කවුරු හරි කියනවා. නෑ, එපා වුණාට ඒක දිගටම කරන්න ඔබේ ප්‍රශ්නේ ඔබටම නැති කරගන්න පුළුවන්. ඒ නිසා බුද්ධ දේශනාවන්ට සවන් දෙන්න, ඒවා ප්‍රායෝගික පටිපදාවක් හැටියට ඔබේ ජීවිතේ එකතු කරගන්න. එතකොට
ලෙඩ වෙන්න කරදර බාධක විපත්ති විසදාගන්න බැරි විශාල දුක් කරදර බාධක ප්‍රශ්න ගොඩක් ඔබටම ඔබේ නිවසේ විසඳගන්න පුළුවන් කියලාත් කියන්න කැමති. එම ප්‍රයම්දුරුනේ අපි සසුන පිළිබඳව සාකච්ඡා කරලා ප්‍රායෝගික පැතිකඩකට ආවා. දැන් අපි සූදානම් තරුණ ප්‍රජාව වෙනුවෙන් අසපූ ධර්ම සාකච්ඡාවේ මීළඟ ප්‍රශ්නය වෙන් කරන්න. දැන් අපි දකිනවා වෙසක් සතියට කලින් සතියේ ආපසට හැරලා අපි බැලුවොත් අපිට වාර්තා උඩ ආදර සම්බතතා, ඒත් එක්කම ඝාතන, ආදරය නිසාම ඇති වුණ පවුල් ආරවුල්, සමහර වෙලාවට එක පවුලක් නෙමේ දෙපාර්ශවයේම උදවිය කම්පා වෙන පුවත් පහුගිය දිනවල අපිට අහන්න දකින්න ලැබුණා. මෙන්න මෙතනදී අපේ තරුණ පරපුරට වැදගත් කාරණයක් දැන් අසපුව ධර්ම සාකච්ඡාවෙන් ප්‍රශ්නයක් විදිහට රාජකීය පණ්ඩිත පූජ්‍යපාද ඇත්කඳුරේ සුමනසාරනායක ස්වාමීන් වහන්සේගෙන් අපි දැනව දාරා ගන්න සූදානම්. මේ ප්‍රශ්නේ තමයි, ඇත්තටම තරුණයෙක් වර්තමානයේ තරුණියක්ගේ හිත ගන්න නම් ඒ හිතේ ස්වරූපේ අපි දැනගෙන ඉන්න ඕනේ. සරලවම සමාජීය වචනෙන් කියපුවම අපි කියනවා පිරිමි ළමේ ගෑන ළමේගෙන් කැමතිද කියලා අහනවා. හැබැයි කැමැත්ත ප්‍රකාශ කරගන්න ඒ හිත අපි කියවන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් තරුණ පරපුරට වැදගත්ම කාරණයක් තමයි තව කෙනෙක්ගේ හිතක් කියවන්න ඉගෙන ගන්නේ කොහොමද කියන කාරණාව. එනිසා අපේ හාමුදුරනේ තරුණයෙක්ගේ වේවා තරුණියක්ගේ වේවා අපි වචනවලට වඩා හිතක් කියවන්න පුළුවන් නම් කෙනෙක්ගේ, ඒකට බුදුදහමෙන් බුදුහාමුදුරුවෝ අපිට ක්‍රමෝපායන් කියලා දීලා තියෙනවා නම් අපි මොන වගේ ක්‍රමද අපේ හාමුදුරනේ අනුගමනය කරන්න. මම හිතනවා එතකොට මේ සමාජයේ වෙන්න තියෙන ගොඩාක් ප්‍රශ්න අපිට විසඳා ගන්න පුළුවන් මේ තරුණ හදවත් හරියට අපි තේරුම් ගත්තොත්. මම හිතනවා ඒක ඉතාම වටිනා කාරණයක්, සාකච්ඡා කළ යුතු කාරණයක්. තරුණයේ කැමැති තරුණ වියේ ඉන්නකොට තනියෙන් ඉන්නතුරු නැතිව තරුණියක් සමග මේ ගමන එකට එක්කහ වෙලා යන්න, ඒක ගොඩක් තරුණයන්ගේ ප්‍රාර්ථනයක්. තරුණියකුත් එහෙමයි, තනියෙන් දැන් ගමන යන්න බෑ, සහායට උදව්වට ළඟින්ම මට මගේම වෙන කෙනෙක් ඕන කියලා ඔහොම හිතන චේතනාව ඇත්තට මේ හරි අහිංසකයි. එහෙමයි, හරිම අහිංසකයි. ඒ වුණාට මේක එක පැත්තකින් හිතුණට මදි. තථාගත දේශනාව දිහා බැලුවහමත් ඒක අපිට පේනවා, ඒ සිටිවිල්ල යා කරගන්න සුදුසු කෙනෙක් හමු වෙන්න ඕන. එහෙමයි, සුදුසු කෙනෙක් සොයා ගන්න ඕන. ඒක ආවට ගියාට කරන්න බෑ. සමහර අය වැඩි වැඩියෙන් සොයන්න ගිහිල්ලා මැරෙනකම්ම තනිකඩව ඉන්න අවස්ථාවක් තියෙනවා. එහෙමයි, තනිකඩ ඉන්න එක නරකම එකක් නෙමෙයි. නමුත් අරමුණ තිබිලා විවාහ වෙන්න එක්කෙනා දෙන්න වෙන්න ඒක වැඩිපුර සොයන්න ගිහිල්ලා හරියට නොගැලපිච්ච නිසා දෝ මැරෙනකම්ම විවාහයක් කරගන්න බෑ. මේකටත් ඇත්තට පෙර පිනකුත් තියෙන්න ඕන කියලා හිතෙනවා. මේ සිත්වල පැටලිල්ලක්නේ, සිත් හරියට ගැලපිල්ලක්නේ. ගැලපිල්ල නැතුව ගලප ගන්න ගියොත් එහෙම පැටලෙන්න පුළුවන්. සංස්කෘත උපදේශ සාහිත්‍යයේ තියෙනවා මේ හිත ගැන ලස්සන කියවන, මනෝ ධාමති සර්වත්‍ර මදෝන්මත්ත ගජේන්ද්‍රවත් ඥානං කුසේන කර්තව්‍යං තස්ස නිශ්චලිතං මනහ. මේ මනස අරමුණු වලට පණිනවා ගයන් මහත්තයෝ. මේක හරිම දඟකාරයි, කියන දේ අහන්නේ නැහැ. ඒ නිසා මේ මනස මහා දඟයෙක්. මේ මනස එහෙම පැන්නට කීකරු නැති වුණාට දඟ වැඩ කරාට බලන්න, ඥානං කුසේන කර්තව්‍යං තස්ස නිශ්චලිත මන මහා සද්දන්ත හස්තියව අංකුසයෙන් හෙන්ඩුවෙන් පාලනය කරන්න පුළුවන් පුංචි උලකින්නේ. එහෙමයි, ආන්නේ වගේ තමයි මේ දඟලන දුහන පනින අකීකරු දඩබ්බර මේ සිත අපට පුළුවන් පාලනය කරන්න. අපි ළඟ හෙණ්ඩුවක් තියෙනවා, ඒ හෙණ්ඩුව තමයි ඥානයේ ප්‍රඥාව නැමැති හෙණ්ඩුව. මං හිතනවා තරුණියගේ සිතක් වුණත් එහෙම දුවන්න පුළුවන්. එක්කෙනෙකුට විතර නෙමෙයි කැමති වෙන්නේ, සමහරට විවාහ වුණා එයා ගෙදර හිත තව තැන් තැන්වල දුහන. එතකොට ඒ වැඩේ හරියන්නේ නැහැ. සමහරට මිනී මරාගෙන ඒ ජීවිතය අවසන් වෙන්නත් පුළුවන්. ගොඩක් අය මහවුළු ගෙදර ඉන්නේ එහෙම තමයි. ඒ නිසා මේ එහෙම දුවන සිත ඥානයේ නැමැති අංකුසේ අරගෙන හෙණ්ඩුව අරගෙන අපි පාලනය කරගෙන තමයි එක්කෙනා දෙන්න වෙන්න යන්න ඕන.
ඇත්තට ඇහෙනවනේ මේ දවස්වල සින්දුවක මොකද්දෝ කෑල්ලක් හැමතැනම පේනවා. ගමේ ලස්සනම ලේලි අපේ අම්මගේ වේවි, නුඹ මම එක්කලා ඉද්දි තව ලස්සන වේවිනේ. එහෙම කියවෙනවනේ. මේ ගමේ ලස්සනම ලේලි වෙන්න උත්සාහ කරන්න ඕනේ නැහැ, ලේලි සොයාගන්න උත්සාහ කරන්න ඕනේ නැහැ. ලස්සන වුණාට මදි, එළිය ලස්සනාට ඇතුළාන්තයේ ලස්සන කෙනෙක්. සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා මේ බලධර්ම වඩපු, ඒවා ගැන යම් හැදෑරීමක් කරපු, ධර්මය කියවපු, ශ්‍රුතවත් භාවයක් ඇති කෙනෙක් ජීවිතයට සම්බන්ධ වුණොත් ගමේ ලස්සනම ලේලි අපේ අම්මගේ උනේ නෙතුනට කමක් නැහැ. හැබැයි ගමේ ගුණවන්තම ලේලි අපේ අම්මගේ වුණොත් අන්න ඒක තමයි ලස්සන වටින්නේ. නිසා දෙරණ අසපුව වුණත් අපේ ගයන් මහත්තය වුණත් අහන ප්‍රශ්න තුළ අපිට තේරෙන්නේ ගොඩක් වෙලාවට මෙන්න මේ අරමුණ තියෙනවා. දෙරණ අසපුවෙන් නිතරම උත්සාහ කරනවා අපිට නිකන් තේරෙනව ඇහුවහම සමාජයේ තියෙන ඕන දෙයක්, විශේෂයෙන් තියෙන වැරද්දක් නිවැරදි කරලා එක සිතිවිල්ලකින් හරි හරිතන්ට ගෙනියන්න. ඒක උත්සාහය, ඒක වටිනවා. එතකොට ඇත්තටම මේ කාන්තාවක් ගේ මොන ලක්ෂණ නිසාද පිරිමේගේ හිත ඇදී යන්නේ? මගේ දෙපැත්තටම සාධාරණයි. එහෙමයි. සූත්‍ර සාහිත්‍ය සඳහන් වෙනවා බුද්ධ වචන ටිකක්. රූපේන බන්ධති, ලස්සන රූපයක් තියෙන කොටත් කාන්තාවකගේ, තරුණියකගේ ඒ රූපයට පිරිමයාගේ සිත මේ උපාදානීය වෙනවා. එහෙමයි. ඒක අල්ල ගන්නවා. ඒක ලස්සනයි. ඇත්ත හොඳයි. හසිතින බන්ධති, කාන්තාවක් තරුණියක් හිනහ වෙනකොට ඒ හිනහවේ හසිත, උපහසිත, මදහසිත එක එක හිනහ තිනවා. කොක්හඬලලා හිනහ වෙනවා නම් ඒක හොඳයි කියන්නේ නැහැ. හරියට යාන්තම් දට්ටික පේන්න ලොකු ශබ්ද නොමැති හිනහව හොඳයි කියලා ධර්මයේ අටුවාවේ පහදලා තියෙනවා. නිසා තරුණියක් හිනහ වෙනකොට පවා ඒ හිනහවේ පරාසය කොච්චරද කියලා මේ ධර්ම කරුණු අපට මඟ කියනවා. ලස්සන හිනහවට ලස්සන තරුණියෝ කැමති. භණිතේන බන්ධති, කතා කරනකොට ඒ භාවිත කරන වචන පින්වන්තනම් ධාර්මිකනම් සම්මා වාචා කියන තැන තියෙනවා නම් ඇත්තටම දැන උගත් තරුණිය කැමති හොඳ වචනවලට. ගීතේන බන්ධති, කාන්තාවන්ට තියෙන තව විශේෂ හැකියාවක් තමයි මේ අනිත් පැත්තට තියෙනවා. ලස්සනට ගායනා කරන්න පුළුවන් නම් හඬ පාලනය කරන්න පුළුවන්, ඒ හඬට පුළුවන් හදවතකට කතා කරන්න. ඒකත් තරුණියගේ, තරුණියගේ හිත එහාට මෙහාට ඇදෙන්න, බැඳෙන්න හේතුවක්. රොන්නේන බන්ධති, තව එකක් තමයි. ඉතින් සමහර කාන්තාවන්ගේ ලොකු අවියක් රුන්න, ඒ කියලා කියන්නේ ඇඬීම, කඳුළු සැලීම, ඒකත් එක්තරා බන්ධන ක්‍රමයක්. ආකප්පේන බන්ධති, හොඳ ආකල්ප සංකල්ප වලින් යුක්ත වෙනවා නම් රට ගැන, සමාජය ගැන, ජාතිය ගැන, දහම ගැන, මිනිස්සයා ගැන හොඳ ආකල්ප සංකල්ප වලින් පරිපූර්ණ නම් තරුණියෙක්ගේ වුණත්, තරුණියක්ගේ වුණත් ඒ හොඳ අදහස් වලට හිත බැඳෙන ගතියක් තියෙනවා. වනභංගේන බන්ධති, ඔය පැරණි ක්‍රමයට තියලා දෙනවා ගයන් මහත්තයෝ. තමන් කැමති නම් තරුණියක් තමයි මේ ගොඩක් වෙලාට තියෙන්නේ. නාගෙන හරි එන ගමන් මහ වනේ තීච්ච ලස්සන මල් ටිකක් කඩාගෙන අතේ තියන් එනවා. හිත්ගත්ත කෙනෙකුට හම්බ වෙන කෙනෙකුට දීලා යනවා. ඒක ගැන තරුණියක් ගොඩක් හිතනවා. ඒකත් සිත බැඳ ගන්න ක්‍රමයක්. පස්සේන බන්ධති, ස්පර්ශයෙන් හිතක් බැඳ ගන්න පුළුවන්. ඒක පිරිමියටත් තරුණියටත් දෙපැත්තටම ගැලපෙනවා. ඉතින් මේ වගේ කරුණුකාරණා ගණනාවක් දහම දර්ශනය තුල කියා දීලා තියෙනවා. මේ මොන බන්ධනියටත් වඩා ඒ බන්ධනේ යථාර්ථයක් බවට පත්වන්නේ අර ලස්සනට දවසක් බුදුහාඳුරු වඩිනකොට කැලේක තිබුණා මල් ගහක්, ලස්සන මල් ගහක්, තව මල් ගස් තිබුණා. එක ගහක තිබුණා හොඳට ගෙඩි පිරිලා, මල් පිරිලා, අතු පිරිලා, ඒ වගේ හොඳට මුදුන් මුලක් තිබුණා. බුදුහාමුදුර ඇහුව ස්වාමීන් වහන්සේලාගෙන්, මහණෙනි මේ ගහ ලස්සනයි නේද? අනෙක් ගස් වලට වඩා මේ මල් ගහ හරීම පිරුණු ගතියක් තියෙනවා. ඔබ දැක්ක දෙයක ඒ ලක්ෂණ මොනවද කියලා කතා කරනකොට ස්වාමීන් වහන්සේලා ගොඩක් දේ කිව්වා. බුදුහාන්නේ මේ ගහේ මල් පිපිලා තියෙනවා, ගෙඩි පිරිලා තියෙනවා, අතු හොඳට තියෙනවා, ඒ වගේ මහ කඳක් තියෙනවා, අරටුවක්, ඒ කොටමත් වඩා හොඳ මුදුන් මුලක් තියෙනවා. අන්න බුදුහාරු මතක් කළ ඇත්ත, මහණෙනි මේ ගහක් වගේ වෙන්න පුළුවන් නම් තරුණේකට, ගහක් වගේ වෙන්න පුළුවන් නම් මේ ගෙඩි පිරුණු, අත්තු පිරුණු, මල් පිරුණු, අරටුවක් සහිත, මුදුන් මුලක් සහිත මෙන්න මේ ගහක් වගේ වෙන්න පුළුවන් නම් ඒ තරුණ ජීවිතයේ බලවත්, ඒ තරුණියගේ ජීවිතයේ බලවත්,
එතකොට ඇත්තට බුදුහරු පෙන්නවා ගහේ ගෙඩි කොළ මුල් වගේ තමයි මනුස්සයා නැමැති ගහ, තරුණයා නැමැති ගහ, තරු නිය නැමැති ගහ මොනවද තියෙන්න ඕන? සද්ධා කියන මෙන්න මේ ගතිය තියෙන්න ඕන. ඒක හොඳ පලයක්. කියන්නේ සද්ධහති තථාගතස්ස බෝධින්, බුදුහාඳුරු බුදු වෙච්ච එක පිළිගන්න තරම් අපේ ශ්‍රුතවත් භාවය, ධර්මයේ අස ඇති භාවය, ධර්මයේ හුරු පුරුදු ගතියක් තිබුණොත් ඒක ජීවිතයට තරුණයෙකුට තරුණයෙකුට හරි වටින කාරණයක්. ඒ වගේම ඊළඟට විරිය, ලේසියකට දෙයක් අතහරින්නේ නැහැ, අරමුණ අතරින්නේ උත්සාහය, නොපසුබස්නා උත්සාහය තියෙනවනේ. ඒක තරුණ ජීවිතයකට, තරුණියගේ ජීවිතයට හරිම වටින ආභරණයක් ගෑන් මහත්තයෝ. ඊළඟ කාරණේ සුත, අර මල් දැන්ටත් කිව්ව වගේ හොඳට ධර්මයේ පිළිබඳ අසා පල පුරුදු ස්වභාවය. ඒ වගේම ඡාග, ඒ කියන්නේ පරිත්‍යාගී, දන් දීම, ඒක හරිම වටින කාරණයක්. තරුණියගේ සිත ඒ කාරණයෙන් බබලනවා, ජීවිතයේ බබලනවා, තරුණියගෙත් බබලනවා. පඤ්ඤා මේ කෝටම් වඩා එන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන අරමුණු වලට ඔහේ ඇබ්බැහි වෙන්නේ නැතිව ඒවයේ යථා ස්වභාවය දකිමින් ප්‍රඥාවන්තව කටයුතු කරන්න පුළුවන් නම් ඒක තරුණියෙකුටත් තරුණීකටත් හරිම වටින ගුණාංගයක් බවට පත්වෙන. මෙන්න මේ විදිහට බුදුදහමේ තරුණියක් තරුණයෙක් වටින බවට යන ආකාරයත්, ඒ වගේම තරුණියක්ගේ සිත තරුණයෙක්ගේ සිත ඒ දෙපැත්තට ඇදෙන ආකාරයත් අපූර්වට ලස්සරට දේශනා කළ තියෙනවා. එනිසා ඉමේ ධම්මා කුසලා, ඉමේ ධම්මා කුසලා කියන හරි තැන සිත පිහිටවාගෙන ඉන්න කෙනෙකුට තමන්ට සුදුසුම සහ කරුහෝ සහ කාර්ය සොයා ගන්න පුළුවන් කියලා අපි පැහැදිලි කරන්න කැමතියි. එම පැහැඳුරුනේ බලන්න අපේ තරුණ දුවල පුතාලට සම්බුදු දහමෙන් කොයිතරම් දේවල් ගන්න තියෙනවද? ඔබ තව කෙනෙක්ගේ කැමැත්තක් ලබා ගන්න හදද්දී මොන වගේ දේවල්ද ඔබ හදා ගන්න ඕනේ, ඔබ අනුගමනය කරන්න ඕනේ? මේවා මුළු ලෝකෙටම කියලා දීලා තියෙන්නේ අපේ බුදුහාමුදුරුවෝ. එනිසා හිතත් එක්ක තමයි අපිට ගනුදෙනු කරන්න තියෙන්නේ. හිත එක්ක ගනුදෙනු කරනකොට හරි ලස්සනයි, ආදරය දෝරේ ගලනවා, ඒ වගේම බැඳීම් ශක්තිමත් වෙනවා, ඒ වගේම දෙයක් කියන්න කලින් තේරෙන්න පටන් ගන්නවා, දැනෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ කරුණු කාරණා අපි මේ ගෙවුණු මිනිත්තු 10 තුල සාකච්ඡා කළා. දැන් අප සූදානම් අපේ හැමදුරුනේ, අපි ගොඩක් වෙලාවට සමාජයේ අහලා තියෙන වචනයක් තමයි පේවිලා. මොකක් හරි අපි හිතමු ඔබ දානමය පුණ්‍ය කටයුත්තක් සිද්ධ කරන්න හදනවා, ඔබ ඒකට පේ වෙනවා. දැන් මේ වගේ ගොඩාක් දේවල් වලට අපි මේ වචනේ ඇහිලා තියෙනවා. ඒ වගේම තමයි දැන් අපිට නිතර දෙවේලේ මනස එක අරමුණකට ගන්න තියෙන හොඳම ව්‍යායාමය, හොඳම ක්‍රියාවලිය තමයි භාවනාව. දැන් භාවනා කරන අපේ ශ්‍රී ලාංකික හිතවතුන් අහපු ප්‍රශ්නයක් තමයි අපි හඳුන්නේ මේ කාරණාව. මේ භාවනාවක් කරන්නත් ඒකට සපුරාගත යුතු මූලිකාංග කිහිපයක් තියෙනවද? ඒ මොනවද? එම නැත්තම් හිතට ආපු පාලියට මම අද භාවනා කරනවා, මම දැන් භාවනා කරනවා කියලා හිතුවට ඒ මෛත්‍රී භාවනාව තුළ වෙන්න පුළුවන් ඒකට සපුරාගත යුතු දේවල් තියෙනවා නම් ඒ මොනවද කියන කාරණාව අපේ ශ්‍රාවකින් අපෙන් අහලා තියෙනවා. මෙන්න මේ කාරණාව කොහොමද අපේ හඳුන අපිට විග්‍රහ කර දෙන්නේ? ඒකත් වටිනා කාරණයක්. වෙසක් කාලය කියලා කියන්නේ ඇත්තටම භාවනාවට සිත්‍ය දෙන මුල් තැනක් ලබා දෙන ඉතාම වටිනා කාලයක්. දැන් ඇත්තටම වෙසඟයේ තියෙන අසිරිය මතු කරගන්න පුළුවන් සිතත් එක්ක කටයුතු කළොත් විතරමයි. එහෙමයි. පහන් කූඩු හදන්න හැදුවනේ, තාමත් ලස්සනට වටපිටාවේ පේනවනේ. එහෙමයි. ලස්සනයි, හොඳයි. පුංචි දරුවෙකුට වුණත් ඒ දෙයක් දැකලා හිත පහදා ගන්න පුළුවන්, එතනත් භාවනාව තියෙනවා. අපි වෙසක් කූඩුවක් හදනකොට ඉරෙට්ටෙන් ඉරට්ට ලස්සනට තියලා මේවා ලස්සනට මේ වෙසක් කොළවලින් අලවලා මේවලා රැලි දානවා බොහොම ගරුත්වයකින් ශ්‍රද්ධාවකින් මේ වැඩේ කරන්නේ. ඒ නිසා එතනත් භාවනාව තියෙනවා. තොරණක් දිහා අපි නරඹන්න ගියත් තොරණේ ලයිට් බලන එක ඇත්තට භාවනාවක් වෙන්නේ නැහැ. ඒක වෙසඟේ අර්ථයක් වෙන්නේ නැහැ. නමුත් ඒකෙන් අපි අපේ සිත එතනට අරගෙන ගිහිල්ලා ඒකේ යම්කිසි මොකක් හරි පණිවිඩයක් දෙනවා. ඒකේ කතාන්දරයක් තිනවා. ජාතක කතාවක් තියෙනවා. ඒ කතාව තුළ හරයාත්මක දෙයක් උපදේශයක් තිනො එන්නේ එතනට ගන්න පුළුවන් සිත. එහෙම ගත්තොත් ඇත්තටම
මේ සිත හරි තැනකට ගන්නට මේ වෛශාක සමය හරිම වටිනවා. මට මේ වෙලාවෙ මතක් වෙනවා ලස්සන සූත්‍ර දේශනාවකට ওই භාවනාව ගැන අහපු නිසා දවසක් ගයන් මහත්තයෝ බුදුරජාන් වහන්සේ ස්වාමීන් වහන්සේලාත් එක්ක චාරිකාවක් වඩිනකොට එක්තරා වැද්දේ සත්තු ටිකක් මේ අල්ලගෙන එහෙමයි සත්තු ටිකක් අල්ලගෙන අරන් එනවා. ඒ තමයි එතන අරගෙන ආවා මේ වඳුරෙකුත් අල්ලගෙන. ඊළඟට නරියෙකුත් කොහෙන් හරි අල්ලගෙන. කුරුල්ලෙක් හිටියා, නයෙක් හිටියා, කිඹුලෙක් හිටියා, සුනකෙකුත් හිටියා. විවිධ මේ චරිත ලක්ෂණ තියෙන සත්තු ටිකක්. හැබැයි මේ අය මේ දැලේ දාලා හැම නැත්තම් ලණු වලින් නූල් වලින් ගැට ගහලා දැක්ක බුදුහාඳුරු මතක් කළා, මහණෙනි බලන්නකෝ අර වඳුරා මොකද්ද කරන්නේ. එයා මේ ගහපැත්තට අර දැල නූල ඇදගෙන දුහන්න හදනවා. නරිය සොහොන දැක්ක ගමන් ඒ පැත්තට දුහන්න හදන ඔක්කොම ටික ඇදගෙන අනිත් සත්තුටත් කරදරයි. කුරුල්ලා එයා අහසට ඔක්කොම ටික ඇදගෙන අහසට පිහවන්න හදනවා. එයා අහසට කැමති. නයා තුබස පැත්තට අදිනවා. කිඹුලා ගඟ පැත්තට අදිනවා. සුනකයා ගෙදර පැත්තට අදිනවා. සත්තු හය දෙනෙක්. එතකොට බුදුහාඳුරු අහනවා, මහණෙනි දැන් හරි කරදරයක් නේද? හැම සතාම එක විදිහ නෑ. රුචි අරුචිකම් වෙනස්. නිසා මේ කට්ටිය එක එක පැත්තට දුවනවා. අදිනවා. හැබැයි මේ සත්තු ටික පාලනය කරන්න පුළුවන් එක තැනකට ගන්න පුළුවන් හොඳ කණුවක මේ වැද්ද අරගෙන ගිහිල්ලා ස්තම්භයක බැන්දොත් එහෙම තම තමාට ඕන ඕන පැත්තට ඇදින්න බෑ. ඒ කණුවේ බැඳිලා ඉන්නවා. කණුව තමයි ශක්තිමත් ස්තම්භය. ආන් ඒ වගේ යම් කිසි කෙනෙක්ගේ මනසත් මේ භාවනාවට පෙර ගයන් මහත්ය ඔන්න ඔය වගේ ඇහැ නිතරම රූපේ පැත්තට අදිනවා. අර වඳුර ගහ පැත්තට ඇද්දා වගේ. කන නිතරම ශබ්දයේ පැත්තට අදිනවා. හරියට නරිය සොහනට ඇදගෙන ඔක්කොම දුවන්න හැදුවා වගේ. ඒ වගේම නාසය ගඳ සුවඳට අදිනවා. දිව රස පැත්තට අදිනවා. කය ස්පර්ශ පැත්තට අදිනවා. මනස පැරණි මානසිකාර ධර්ම සිතිවිලි වලට අදිනවා. මෙන්න මෙහෙම ගත්තාම භාවනාවක් නැහැ. මනසට සහනයක් නැහැ. ඒ නිසා හරියට අර සත්තු ඔක්කොම ටික ශක්ති සම්පන්න කණුවක ගැට ගැහුවා වගේ අපේ ඇස, කන, නාසය, දිව, ශරීරයේ මනස කියන මේ ඔක්කොම කරුණු කාරණා ටික සලකලා සතිය නැමැති ස්තම්භයේ, කියන්නේ සිහි කල්පනාව, සම්මා සතිය කියන ලොකු තද කණුවක බඳින්න ඕන. එහෙම බැන්දොත් ලොකුවට භවනාවක් පිහිටනවා. එහෙම දුහන සිත එක්තැන් කළොත් තමයි ශක්ති සම්පන්න වෙන්නේ. මලක වුණත් ගයන් මහත්තයෝ මල් පෙති එහෙමෙහි විසුරුණාට පස්සේ මලේ ලස්සර නැහැ. මලේ වටිනාකම නැහැ. ඒ වගේම තමයි අපේ සිත විසුරුණාම අරමුණු මේ හතර දිසාවට ගලාගෙන ගියාම හිතේ බලය නැහැ. ඒ නිසා තමයි වඩ්ඩේ තීති භාවනා, හිත වැඩිම භාවනාවයි. ඒ සිත ආශ්‍රය කරන්න ඕන, හිත දකින්න ඕන, සිත ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන, හිතට ගැඹුරු එක අරමුණක් දෙන්න ඕන, නිසංසල පරිසරයකට යන්න ඕන, සහ අරමුණක් තියෙන ඕන මගේ විසිරෙන සිත එක්තැන් කරගන්න ඕන. ඒ තුල ශක්තිය ගොනු කරන්න ඕන. එතකොට තමයි ඇත්තටම ධ්‍යාන ලබන සිතක් ඇති වෙන්නේ, මගඵල ලබන සිතක් ඇති වෙන්නේ. ඉගෙන ගන්න දරුවෙකුට, දුවෙකුට, පුතෙකුට වුණත් ඇත්තටම හොඳට මතක ධාරණ ශක්තියක් ඇතිවන්නේ මේ භාවනාවක් සිතට හුරු කරොත්. ඒ නිසා උදේ හවස ඔබ මේ හැමෝම සමාන අය අතරත විශේෂඥයෙක් බවට පත් වෙන්නේ. ඉගෙන ගන්න සමාන දරුව අතර විශේෂඥ කෙනෙක් බවට පත් වෙන්නේ පන්ති 1 2 3 මේ වගේ හොඳ ස්ථාන ගන්නේ ඇත්තටම මනස හදපු කෙනෙක්, පොත් කර ගහගත්ත කෙනෙක් නෙමෙයි, මනස හදපු කෙනෙක්. සමබර මනසක්, ප්‍රඥාවන්ත මනසක්, දියුණු මනසක්, දැහැන් වැඩෙන මනසක් හදාගන්න පුළුවන් නම් ඒකට උපකාර වෙන්නේ භාවනාවමයි. ඒ නිසා භාවනාව ගැන භාවනා කරන කෙනා භාවනාව කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕන. සිත වැඩිමයි, ඒ භාවනා කරන පරිසරයත් තෝරගන්න ඕන, සහ තමන්ගේ චරිතයට ගැළපෙන රාග චරිත, දෝෂ චරිත, මෝහ චරිත, ශ්‍රද්ධා චරිත, විතක්ක චරිත, බුද්ධි චරිත, මේ විවිධ චරිත තියෙනවා. තමන්ගේ චරිතයට ගැළපෙන භවනා කමටහන සොයාගෙන පොඩි තැනකින් ආරම්භ කරලා විනාඩි 10න් 15න් දිගට ගමන් කළොත් මේ ජීවිතය අවසන් වෙනකොට ඔබ හොඳ තැනක ඉන්නවා. දියුණු කෙනෙක්, ඉගෙනගත්ත කෙනෙක් විතර නෙමෙයි, මනස ඉගෙනගත්ත කෙනෙක් බවට පත් වෙනවා. මෙලවස් සතුටුයි, සාර්ථකයි, පරලවස් සාර්ථකයි,
එනිසා අපි ඔබට ආරාධනා කරනමි වෙසක් කාලි භාවනා නොකරනවා නම් මේ වෙනකොට ජීවිතයට අරුතක් එකතු කරගන්න අද්දම්ම ආරම්භ කරන්න මේ අසපුව අහලා ඉවර වෙනවත් එක්කම මම භාවනාවක් කරන්න ඕන. මගේ හිත හොඳ තැනකට අරන් යන්න ඕන. මේ සසර පුරාම මාත් එක්ක ඉන්නේ ඇත්තටම සිත විතරයි. කය පවා දාලා යනවා. වෙනස් වෙමින් යන සිත මේ විඥාණය මගේ සසර පුරා ළඟින් ඉන්න කෙනා. එය වැරදුනොත් හිත වැරදුනොත් දිගටම වරදිනවා. එය හරි ගියොත් දිගටම හරියනවා. ඒ නිසා ඔබට ආරාධනා කරනවා පුංචි හරි භාවනාවක් භාවනාවකින් මේ ජීවිතයේ ඉදිරියට අරගෙන යන්න මේ වෙසක් සිතිවිල්ල කැටියට දෙරණ අසපු අහන ගමම්ම ඒ සිතිවිල්ල ධනාත්මක සිතිවිල්ල කැටියට සමීප කරගන්න කියලා. එම ප්‍රාම්දුරනේ අසපුව ධර්ම සාකච්ඡාවෙන් අද උදෑසන 7 සිට මේ දක්වා ගත්තාම සෑම මිනිත්තු 10ක් තුලම අප සාකච්ඡා කරා ප්‍රායෝගික කාරණාවක්. ඒ විදිහට මිනිත්තු 10ට වෙනස් වෙවි අපි අපේ ජීවිතයට වැදගත් වන විශේෂයෙන්ම ප්‍රායෝගික වෙන්න අපිට වැදගත් වන කරුණු කාරණා අපි සාකච්ඡා කරන ලැබුවා. ඒ නිසා ජීවිතේ ගොඩාක් දේවල් අපිට මනින්න පුළුවන්. හැබැයි දැනුම කියන දේ විභාග වලින් අපිට කියන්න බෑ හරියටම මනින්න පුළුවන් කියලා. හැබැයි ඉගෙනගත්තු දැනුම කොයිතරම්ද කියලා අපිට වැටහෙනවා ඕනෑම කෙනෙකු සමග කතා බහ කරන විට. එනිසා බුදුහාමුදුරුවෝ අපිට කියලා දීලා තියෙනවා දැනුම් තේරුම් ඇති අය වැඩිපුර ආශ්‍රය කරද්දී අපිට නොදැනීම අපි විශාල දැනුම් සම්භාරයක් ලබා ගන්නවා කියලා. ඉතින් මං හිතන්නේ මේ පැය තුල ඔබට වැටහෙන්නට ඇති රාජකීය පණ්ඩිත සද්ධර්ම වාගීශවර පූජ්‍යපාද ඇත්කඳුරේ සුමනසාර නායක හාමුදුරුව ඔබට මට මේ පෙන්වා දුන්නු සෑම කරුණක් තුලම දහම තිබුණා. සෑම කරුණක් තුලම ගැඹුරක් තිබුණා. සෑම කරුණක් තුලම ප්‍රායෝගිකත්වයේ තිබුණා. ඉතින් ඒ නිසාවෙන් තමන් සතු දැනුම මේ රටේ ජනතාවට බෞද්ධ ශ්‍රාවකයින්ට ශ්‍රී ලාංකිකයන්ට බෙදා දෙන්නට මැදිරියට වැඩමවා වදාළ මාළඹේ අරංගල කහන්තොට පාරේ ශ්‍රී ශෛලාරාමාධිපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය රාජකීය පණ්ඩිත සද්ධර්ම වාගීශවර පූජ්‍යපාද ඇත්කඳුරේ සුමනසාර නායක ස්වාමීන් වහන්සේට දෙරණ මාධ්‍ය ජාලයේ ගෞරවනීය පුණ්‍යානුමෝදනා මේ මොහොතේ සිද්ධ කරනවා. වගේම තව තවත් උන්වහන්සේට මේ සද්ධර්මයේ පිළිබඳව ඉගෙන ගන්නට ඒවා මේ ජනතාවට බෙදා දෙන්නට උතුම් වූ ධර්ම දානයක් විදිහට ලබා දෙන්නට හැකියාව ශක්තිය ලැබේවායි කියලත් අපි ප්‍රාර්ථනා කරනවා. මෙවැනි අතිවරයන්න් මහන්සියලා වැඩ සිටීමෙන් තමයි අපිට ධහමේ තිබෙන නිවැරදි මාර්ගෝපදේශකත්වය ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් නැවතවතාවක් උන්වහන්සේට ගෞරවනීය පුණ්‍යානුමෝදනා සිදු කරන ගමන් අසපුව කියලා කියන්නේ අසපුව ධර්ම සාකච්ඡාව කියලා කියන්නේ අපි ඔබට හැමතිස්සෙම මතක් කරනවා ප්‍රායෝගිකව ජීවත් වෙන්න කියලා දෙන වැඩසටහනක්. ප්‍රායෝගිකත්වයට වැඩි නැඹුරක් තියෙන වැඩසටහනක්. ඉතින් ඒ නිසා වෙන්න අසපුව ධර්ම සාකච්ඡාවට මේ වැඩම කරන ගෞරවනීය දේශකයන් වහන්සේලාත් ඔබට මෙන්න මේ වැඩසටහන අහගෙන ඉන්නකොට තේරෙන ඇති උන්වහන්සේලාත් ප්‍රායෝගිකයි. මේ ප්‍රායෝගික සමාජයට තමයි උන්වහන්සේලා මේ සෑම දෙයක්ම විග්‍රහ කරලා දෙන්නේ. ඒ නිසාවෙන් උන්වහන්සේලාට ආරාධනාව පිළිගන්වන ජ්‍යෙෂ්ඨ විධායක වැඩසටහන් නිෂ්පාදික හා නිවේදිකා දිල්රුක්ෂි සෙනවිරත්න මහත්මියටත් අපේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. මේ අසපුව ධර්ම සාකච්ඡාව වගේ අසපුව වැඩසටහන ගෞරවනීය විචිත්‍ර ධර්ම කථික දේශකයන් වහන්සේලා වැඩම කරවාගෙන මේ පින්කම ධර්ම දානයක් විදිහට සිද්ධ කිරීම වෙනුවෙන් ඇයටත් ස්තුතිය පුද කරනවා. ඒ වගේම දෙරණ රේඩියෝ වාහන සියලුම දෙනාට අපේ ගෞරවාන්ති ස්තුතිය පුද කරනවා. මේ වෙලාවේ ඔබ මේ පැයක කාලය තුල ලබාගත් දැනුම තව කෙනෙක්ට කියලා දෙන්න, තව කෙනෙක් එක්ක කතා බහ කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා එයයි විය යුතු දේ. ඉතින් අපි ඒ පිළිබඳවත් ඔබට මතක් කරමින් වෙසක් සතිය පුරාම අනේක දෙවිව පින්කම් ඔබක සිද්ධ කරන්න ඇති. ඒ නිසාවෙන් පින්කම් සිද්ධ කළ ඒ වගේම මේවට සහ සම්බන්ධ වන සියලුම දෙනාටත් අපි ස්තුතිය පුද කරමින් අදට සමු ගන්නවා. ලබන ඉරිදා උදෑසන 7ට හමු වෙන බලාපොරොත්තුෙන් හැම දිනාටම සෝදායි දිනයක් සෝදායි සතියන්තයක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. මම ගෑන් සන්දීප ලබන ඉරිදා අපි හමුවෙමු. ඔබට තෙරුවන් සරණයි. FM දෙරණ අසපුව ධර්මයේ තුලින් ජීවිතය දකින්න.